බහුතරයේ ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපතිවරුකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධූරයේ දියුරුම් දුන් අවස්ථාවේ ප්‍රකාශ කළා. මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රකබලා ගැනීම මාහට පැවරි ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. මා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන බවත් මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනිකුත් සහෝදර ආගමික පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමේ පරිසරයක් උදා කර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පුරා දෙවසරක් තිස්සේ ලෝකෙම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුණා. එහෙත් මෙරට ජනතාවට ඉන්නති වූ යම් ආර්ථික හා සමාජ පීඩනින් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මාහට නිඳා අපහාස කළත් මට ඒ උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් වෙනවා. ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර ඇතැයි සකසහිතයි. මෙතෙක් අප ගමන් මගේදී මුහුණ දීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමට මා මෙරට ජනපති ලෙස තෝරාපත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමටත් මා සූදානම්. ඒ සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සූදානම් බව මේ අතිපූජනීය ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා.